දවසේ පුවත කුප්‍රකට මද්‍රව්‍ය ජාවාරම් කරුවෙක් වන අනුරාධ හෙවත් මැගසින් පාරේ මහත්තුරු බොරැල්ල පොලිස් නිලධාරීන්ගේ අත්අඩංගු වී සිටියේදී පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා මැදිහත් වී නිදහස් කරගෙන ඇතැයි වාර්තා වනවා. අදාළ මද්‍රව්‍ය ජාවාරම් කරුව අත්අඩංගුවටගත් බොරැල්ල පොලිසිය නිලධාරියා මේ සම්බන්ධයෙන් බොරැල්ල මුලස්ථාන පොලිසියේ ලොග් සටහන් පොතේ සටහනක් තබා තිබෙනවා. මෙම සැකකරු අත්අඩංගුවට ගත්තේ බොරැල්ල වනාතමුල්ලේ පැවති තිලංග සුමතිපාල මන්ත්‍රීවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති ජන හමුවකදී. පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතාගේ ප්‍රධානත්වයෙන් බොරැල්ල වනාතමුල්ල ප්‍රදේශයේ පසුගිය සෙනසුරාදා පැවති මෙම ජන හමුවට අනුරාධ හෙවත් මැගසින් පාරේ මහත්තුරු පැමිණ ඇත්තේ මන්ත්‍රීවරයාගේ ආරක්ෂක නිලධාරීන්ද සමගින්. එම අවස්ථාවේ අදාළ ස්ථානයේ රාජකාරියේ නිරතව සිටි බොරැල්ල පොලිසියේ නිලධාරීන් මෙම සැකකරු හඳුනාගෙන අත්අඩංගුවට ගැනීමට කටයුතු කළේ ඔවුන් සතුව තිබූ ඡායාරූප සංසන්දනය කොට අනන්‍යතාව තහවුරු කර ගැනීමෙන් අනතුරුවයි. කුප්‍රකට මද්‍රව්‍ය ජාවාරම් කරුවෙක් ලෙස සැලකෙන මෙම සැකකරු මීට පෙර අවස්ථාවකදී පොලිස් අත්අඩංගුවෙන් පලා ගියා එක්. මෙම සැකකරු අත්අඩංගුවට ගැනීමෙන් පසු එම ස්ථානයට පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා මෙම මද්‍රව්‍ය ජාවාරම් කරුවා බලහත්කාරයෙන් මුදාගෙන තිබෙනවා. ඒ අවස්ථාවේදී මන්ත්‍රීවරයා සිය හිතවත අත්අඩංගුවටගත් පොලිස් නිලධාරියාට තර්ජනය කරමින් පරුෂ වචනයෙන් බැනවැදුන බව අදාළ නිලධාරියා තැබූ ලොග් සටහනේ සඳහන්. මේ සම්බන්ධයෙන් අප පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතාගෙන් විමසීමක් කළා. පසුගිය 15 වෙනිදා තමයි ඔය සිද්ධිය වාර්තා වෙලා තියෙන්නේ. දැන් මේ සිද්ධිය වාර්තා වෙලා තියෙනවා, එවැනි සටහනක් යොදලා තියෙනවා. ඒ අනුව ඔහු මද්‍රව්‍ය විකුණපු වරදක් සඳහා පොලිසියට අවශ්‍ය සිටි සැකකරුවෙකු බවටයි අදාළ සටහනේ සඳහන් වෙන්නේ. මෙලෙස පොලිස් නිලධාරියෙකුගේ රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් ගත හැකි නීතිමය ක්‍රියාමාර්ගය කුමක්ද? සාමාන්‍යයෙන් එහෙම බාධා කරනවා නම් ඒ බාධා කරන තැනත් එක්ක අත්අඩංගුවට අරගෙන අධිකාරණයකට ඉදිරිපත් කරලා අවශ්‍ය කටයුතු කරන්න පුළුවන්. ඊට අමතරව නඩු පැවරීමක් සිදු කිරීමටද හැකියාවක් තිබෙනවා.